සමන්ත චක්කවාලි සූ අත්ත්‍රාගච්චන්තු දීවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සගමොක්කදන් දම්ම සවෙන කාලෝ අයං බදන්තහා දම්ම සවෙන කාලෝ අයං බදන්ත දම්ම සවෙන කාලෝ අයං බදන්තා නමුතස්සෙ භගෙවෙතු අරහතු සම්මා සංබුද්ධස්සෙ නමුතස්සෙ භගෙවෙතු අරහතුෝ සම්මාසංබුද්ධස්ස නමුෝතස්ස භගවතෝ අරහතු සම්මා සංබුද්දස්ස පූජනීය පින්වත් මහා සංඝරදනය අවසරයි. මේ උතුම් සම්බුදු දහාමට කැමැති මේ සුන්දර සද්ධරමය රසය මිහිරියාව අර්ථය විඳගන්නට හිත ඇති කාරුණික පින්මත්නි. පින්වත් ඔබාපි අද දවසිත් සූදානම් වන්නේ, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනාකොට වදාල, ඒ උතුම් සද්ධරමයෙන් කොටසක් දේශනාකරවාගෙන ශ්‍රවනය කරන්ට. නෙත්තෙෆෙම් දරම දක්ෂිණාව හරහා මුළු මහත් ලෝකය පුරාම, විසුරුවා හරිනු ලබන මේ උතුම් ධර්මානු ශාසනාව සඳහා, අද දවස්සේ තමන්ගේ පින්බර දහම් දායකත්වය ලබා දෙමින්. ඒ උතුම් බුද්ධ දේශනාවන් ඉතාමත් පහසුවෙන් ලෝකය පුරාම ජීවත්වන ශ්‍රද්ධාවන්තයින්ට. ශ්‍රවනය කරන්ට අවස්ථාව ලබා දෙමින් ඒ මහා ධර්ම දානමය කුසලේ රැස්කරගන්ට, වාසනාවන්ත වන පින්වත් පිරිසක් අද දවසිත් අබට මුණ ගහෙනෝ. අංක එකසිය හතලිහෙන් එක ඒ නුවර පාර යක්කල ලිපිනේ පදිංචි නන්දනී පොන්නම් පෙරුම පින්වත් මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස. ඒ පින්වතුන්ගේ උදාර සත්පුරුස අරමුණුවලට අනුවයි අද දවස මේ පිංකම මෙ ආකාරයට සිද්ධ කරන්නේ. ඒ පින්වතුන් මේ පිංකමේදි ඉතාමතුතු මරමුණු කීපයක්ම හිතේ තියාගනයි ධරම දේශනාව සඳහාදායකත්තේ දරන්න. ඒ අතර කොබයිගනේ ඉහළ බලදොර පදිංචිව සිට එද්දාස් නමසි අනුවකේ ජුනී විසි නවනිදදින මෙිය පරලවගිය ඩම් පොන්නම්පෙරුම දයාබර පියතුමන්ට විශේසයෙන් පින් පෙත් අනුමෝදං කිරීමි අරමුණ මූලිකව තබාගන තවත් උතුම් මරමුණු රාසියක් හිතේ ඇතුවයි මේ පිංකමට දායකත්තය දරන්නේ. ඒ නන්දනී පොන්නම් පෙරුම මහත්මිය ඇතුළු පවුලේ පෙන්න්නතුන්ගේ උදාරතර අරමුණු බලාපොරොත්වය ආකාරයෙන්ම සපලවේවා දෙවියන්ටත් නමින් මිය පරලවගේ මෞ දෙමවපියන් ඇතුළු ඥාතීන්ටත් සුජීවත්තු ඉඳගෙන පින්කම සිද්ධ කරන, නන්දනී පොන්නම් පෙරම මහත් මේ ප්‍රධාන පවුලේස් සිලු දෙනාටත්. රටලෝකේ පුරාමිඳගන දරමස්ත්‍රවනේ කරන ඔබ අපි සෑමසිලු දෙනාටත්. මෙලවජීවිතයේ යහපත පිණසත්, ධරමාවබෝධය පිණසත්, පරලවජීවිතයේ යහපත පිණනිසත් දරමාවබෝධය පිණිසත්, සංසාරදුකින් අතමිදී උතුම් මමා මහා නිවැනිින් සැනසීම පිණසත් මේ උදාරතර ආනිසංස ධරමයන් එකසේ, අපි සෑම සියලු දෙනාටම හේතුවාසනාවේවා කියන අධිෂ්ඨානය ඇතුව අදත් අපි මේ උදාාර්තර මහපින්ක මාරම්භ කරන්නේ. කාරුණික පින්වත්න ඔබට මතකයි අපි ගිය සති ආරම්භ කළ ධර්ම දේශනාවේ මාතුෘුකාව බුදුරජාණන් වහන්සේ වදාළ මේ උතුම සද්ධරමය අපේ ජීවිතයට අපි ගලපාගන්නේ කොහොමද කියන එක පිළිබඳවයි අපි සාකච්ඡා කළේ අපේ ජීවිතය එදිනෙදා භාවිතේදඒවගේම අපිට මේ ලැබිලතිීන වටිනා ජීවිතය මනුස්ස ජීවිතය කොමද අපි ආරක්‍ෂා කරගන ඉදිරියට මේ ලබාගත්ත සැප පිරිහෙන්ට නොදී විසේසයම සතරාපා දුක්කොල්ට පත් නොවී නිවන්දකිනතුරු මේ සුගතිගාමී ජීවිතය ආරක්‍ෂා කරගන කටේුතු කරගන්නේ කොහොමද කියන එක අපි කතා කලා එ වගේම මේ ලබාගත්ත ජීවිතයේ වටිනාකම ගැන අපි කතා කලා මේ ජීවිතයට තියෙන අනතුරු බාධක ගැනබි කතා කලා. අවසා නේදියඔබට මතක ඇති. බුදුරජාණන් වහන්සේ සේෂයෙන් පෙන්වා වදාල මේ ජීවිතතයේ දීර්ගායස ලබන වැඩ පිළිවෙල ගැන. තැන් අපි බෝ ලෙඩ රෝගවලට පත්තෙන්ටති අවදානු වැඩි අතයේතයට වඩා වර්තමානි අමුතු විදිිය ලෙඩරෝග සමාජයේ පැතිරිලා තිය. අලුතෙන් ලෙඩරෝග හට ගනිමින් පවතිනො. ඉතාම දරුණු කියැන්නේ බෙහෙත් අවසද හොයාගන්ඩ ැරිතරමට වෛද්‍ය විද්‍යාව මොනතරන් දියුණු වෙලා තිබුණත් ඒ විද්‍යාඥයයින්ගේ මෙවලංවලට හස්සු නොවෙනකාරයේ දරුණු වසවිස වෛ නිර්මාණයවෙමින් පවතිනු. සමහරවෙලාවට ලෝකයේ බලවතුන් මුදල් පිපාසේ නිසා හිතා මතා නිර්මාණයකොට බ්ලෝකයේ පුරා පතුරුවන එවගේ විසකර වෛරස වරගතියනු. ඒගේ භයානක ලෙඩ රෝග වරග තියනවා. ඒ අතර ස්වභාවික වත් හටගන්න දේවල් තියෙන. කොහොම වනත් මේ සියල්ලටම මනුස්්‍යයා හැටියට අපි මූුණ දෙමින් තම ඉදිරිියතියන්ට වන්න. තුල අපිට වටිනා මනුස ජීවිතය විනාස වෙලායන්ට අවසංවෙලායන්ට බලපාන කාරණ ගොඩාක් අතීතේ දලා තියෙන. ඒ තියෙන දේවල්වට අුතෙෙන් අලුතෙන් නවත නැවත අලුත් අලුද්දේවල් තවයකතු වෙන. බැලුහාම මේ ජීවිතේ ආරක්ෂාකරගන පරිසංකරගෙන, රැකගන ඉස්සරහට යන්ට උදව්වෙන දේවල් එකක් වත් පේට නෑ ඔක්කොම තියනෙ මේ ජීවිතය විනාසවෙන් මේ ීවිත අනතුරට වැටන්න හේ උපකාරවෙන දේවල්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නෙනවා මෙවැනි සමාජයක මෙවැනි පරිසර තත්ත්වයක මේ ජීවිතය ආරක්‍ෂාකරජනය පින්කුසල් රැස්කරමින් කොහොම දිස්්‍රහටයන්නේ කියලා. විේසයෙන්ම උවහන්සේ පෙන්නන්නේ අවබෝධයෙන් පින් ඩැස් කිරීම මේ සමාජීතයන මේ ගැටලුවලට සහ කර්මාණුරූප අපිට එන ගැටලු ප්‍රශ්නවලට හොඳ විසඳුමක්. හොඳ පිළිතුරක්ඒ වට ලබා දෙන්නපු. උනෑම ගැටලුවකට මූුණ දීලා ඒකෙන් ජෑග්‍රහණය කරඩ මේ ජීවිතයේ ඇතුළු අපේ සම්පත් ආරක්ෂා කරගන්ට පුළුවන් කියෙනක. බලන්ට අපි අර ගිය ස්‍යයසාකච්ඡා කරල්ලා අවසංකරපු. මිනිත්තු කීපය අන්තිම මිනිත්තු කීපයේද අපි කතාකරපු වචන ටික බලන් දීර්ගායස කියන්නේ තීරනාත්මක සාධකයක් කියලා කිව්වා බුදුරජාන්හන්සේක දේශනා කළ මක ලැබෙන්න්නේ හේතුවන් නිසා කියලා මොකදද හේතුව සතුම් මැරීමෙන් වැලකී සිටීම උන්වහන්සේ දේශනා කළා සතුම් මැරීමෙන් වැලකී හිතින්ද කියලා සතුන්ට හිංසා කිරීමෙන් වලකින් සතුන්ට කියන්නේ මේ බල්ලෝ බලල්ලෝ එතකොට්ට පූස් පැටව් මාළු පැටව් විතරක් නෙමෙයි හරක් විතරක් නෙමෙයි අලි ඇත්තු විතරක් නෙමෙයි සත්තු කියන්නේ සියලු සතු. සමහරා ඉන්නවා එලවොලුයි බතුයි කනෝ. හුරතලේට සත්තුත් හාදනෝ. එලවුලුයි බතුුයි හොවා දක්වනවා. ඒකින් සතුන් මැරීමෙන් වැලකුණා කියලා පැහැදුුණ. මිනිස්සුන්ට පුළුවන්තරන් දෘෂ්ටගං කරනු. මිනිසුන්ඩ ලුවන්තරං ගරහනෝ. මිනිසුන්ඩ පුළුවන්තරං අපහස කරනවා. තමන්ට කරදරයක් වෙලා පරිසරේ හැසිරෙන සතුන් ගහතනය කරන්න හෝ හිරි ඇර කරණ්ඩෝ මොනවාහරි ජරමරයක් කරන්ඩ දිරිපත්වෙන. ලබපු දෙයක් නෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සිේ අවබෝධයෙන් පැහැදිලිකරපු කාරණ හොයල බලනක අපිට වැදගත්. උන්වහන්සේක දේශනාවල තියෙනවා අපින් වත්න අපි අදහිතරින් ඉස්ත්‍රහට කතා කරමු බුදුරජාණන් වහන්සේ එලවලු ඉබතුවයි විතරක් වලඳපු කෙනෙෙන් නෙමි දේශනාවල සඳහන්ෙන් අපි දේශනා කියවනකොට අපිට පේනවා උන්වහන්සේ පිණඩ පාතයේ වඩිද්දි උන්වහන්සට පිළිගැන්වූ දේවල් වලඳලා තියෙන්. නමුත් උන්වහන්සේ තරන මනුස්ස වරගයා පනතියෙන සත්‍යයා සූපත් කරන්ට කැපවෙච්ච කෙනෙක් මේ ලෝක තුන් ලෝක දහත්තුවම හිටියනේ තවත්. එදර බලන්් උන්වහන්සේගේ සියලු සත්ත්‍යන්කරේ ඇතිවිච්ච ඒ මෛත්‍රී සහගත කරුණා්‍යිත හැඟීම. ඒ සමකරන්න බෑ සාමාන්‍ය කෙනෙකුට. නමුත් සමහාරු ඉන්නවා එලවලුයි ඉබත්තුවයි කනයක හවා දක්වුණ. මමයි සපිරි මමයි සූපිරි කියලා. එලට අනිත් අයට පුළුවන් තලන් ඉන්දා පාස ගැරහිම් කරනවා අපහස කරනු. ඒවා පව් අකුසල් එතකොට පිනතියෙන්නේ විශේෂේම මනුස්්‍යයා සූපත් කරන්ට සතාසිවපාවට ආදරය කරවි මනුස්්‍යයා වාසය කරනවා නම්. න්න ඊළඟ ජන්මේද දීර්ගාසු තිනකිෙනෙ අන්න මේ ජීවිතයද මැරෙන මොහොට කියන්න පුළුවන් මේ ජීවිතය අවසං වුණේයම් හොතකද එතන ඳලා ඊළඟ ජීවිතය පටන් ගන්නවා එනිසා අපිට හැමති සේම වැඩගත් සීලමයපුුණයක්්‍රයාවකට ජීවිතය මුල්තන දෙනේක දැන් ඊළඟකාරණය බලන්ට අපි දුක්මහන්සියෙන් හරිහම්භ කරගත්තු දේවල් නැතිවැඩ හේතු ගොඩාත්තියෙනවා එක්කෝ හොරු ගන්නවා එක්කෝ රාජසන්තක වෙනවා එක්කෝ ගින්නටහ වෙන. එක්කෝ ජලේ ගාගෙන යනෝ. එක්කො තමන්ට අකමැති තමන්ගේ ඥාතීන් ගන්න. එක්කෝ අපි දුක්මහන්සියෙන් හරි අම්බු කර ගත්තු දේවල් විනාසකරන්ට දරූපදිනො පවලෙම. එහම නැත්තං එවා අනිත් වෙනයම් සාධක තියන අපිට දැ පාරටම හිතා ගන්න බැඩ අම්යම් දේව. ඒවනි සත් විනාසෙන. ඊළඟට කාලයා ගැවෑමෙන් අනිත්‍යතාවය කියන ධර්මතාවේ නිසාත් විනාශේ යන. හැම දාම පවතින්නේ. ති මේවාගේ අපි හම්බ කරන දේවල් රැස්කරගනින්න මේ භෞතික වස්තුව විනාසකාඩී දේවල් වලට යන්න නැතුව අපි තුළම රැඳී තිබීම අපිට හරි සැප පිණිස එක හේතුවෙනෝ. දැම් බලන්ට මේකට හේතුව සහ මේ මේකේ ක්‍රමවේදී මොකද. අපි බෝම අමාරුවෙන් හරි හම්බ කරගන්න දේ වටිනාදේ අපි පරිස්සංකරගන්ට හරියට මහන්සි වෙනවා. ඒවා යම් යම් හේතු කාරණාවමත විනාස වෙනකොට නැතිවෙනකොට අපිට අහිම වෙනකොට. පිට හරියට ලොකු වේදනාවත් දැනනවා ලෝක සට්ට්‍යයාගේ හැටි එතකොට ඒ වේදනාව සහිත අහිමිවීම කියන එක බොහෝදුලට අඩුකරගෙන තමන්ගේ සම්පත් තමන් සන්තකයේ රඳවාග්ඩ තමන්ට අවශ්‍ය විදිහයට ඒවා පරිභෝජනය කරන්න පුළුවන්විදියට රඳවාග්ඩ, ආරක්‍ෂා කරග්ඩ නං මොකක්ද වෙන් ටඕන මොකද්ද කළ යුත්තේ. අපි ඇඩුවාය දෙඩුවාය කියලක වෙන්නේ නෑ. තැන් රාජ සන්තකර ගන්ට යනකොට යම් කිසි කෙනෙක් කිවස්ට අපි ඇඩුවා දෙඩවා කෙල් හරිියන්නේ. ඒ නීතියනකුල ගය සතක. හොරු හතුරු ඇවිල් ගන්නකොට ඇඩුවා දඩුව කෙල් හරින්නේ. හොරු ජීවිතත් අපිවත් මරලදාලා හරිඒ දේ ගන්න. ඒ සොරුන්ගේ හැට. ගින්නකට පිච්චනවනම්. මහා ජලකන්දටහුවෙලා ගසන් ගන අපි අඩලා ොඩල්ලා හිටිය කළ වැඩන්නන්නේ විශාල සම්පත් ගසාගෙනන අපි දැකළලාද නොවතුරේ ගන්න හුව වෙන. අයිතිකාරව අන්ඩ අන්ඩ හකටලා බලඉන්න අතදාළ ගණඩ බෑ. එතකොට කරන්න තියන්නේ. අන්්ඩමින් වැලපෙමින් සුසුම් එලමින් අනේ අපපෝ කියමින් බලංඉින්වැරෙන්ට වෙනම කුත් කරන්න දෙයක් නැහැ. ඒ ඒවැනි තත්ත්වයකට පත් නොවී ඒ වස්තුව තමා සන්තගේ රඳවාගන්නමින් පරිභෝජනය කරන්නට. අවශ්‍ය කන හේතුඵල දහමක් මේ ලෝකයේ සකස්වෙන්ටෝන, එත ගොට අපිද ගමුතුුවෙන් මහන්සි වඩ දෙන්න නිරායාසයෙන් ඒටික ආරක්ෂා වෙලා අපි ඩමනා විදිහයටට කටයතු සිද්ධ වෙනවා. එක සභාදාමේ නීතිය. ක්‍රමය. කරමය සහ ප්‍රතිඵලයි. ඒනම් මොකද්දි වැඩ පිළිවල. අපි අපි සතු නැති අන්සතු අපිට නොදුන් දේවල්. අන්සතු දේවල්. නොගැනීම, ගැන අන්සතුදේ අපිට නොදුන්දේ ගන්නවා කියලන්නේ හොරං කරනවා කියනකින්. සොරකන් නොකිරීම සොරකන් නොකිරීම තුළ උපනුපං ආත්මවලයා හම්බ කරනදේ කාටවත් හොරටකන් කරන්න බෑ න්න පින්වත්ති දැන් අපිට තිය ගැටල දැන් බලන්න බස්සේක න්ටනෑ කඩේකට සාපපුකට යන්නනෑ ස්පරිතාලෙකට යන්ටන පාය ඇවිදකෙන යන්ටන ගවල් දොරුවල් වල ඉන්ටනෑ ොරවල් ජන වහගන කොච්චරහිට මේ හරු පනින්. උදේ මහපන්දර හරු පනි නො දවල්ට පන්න රෑට පනින්. පුදුම වැඩක්. චරැකවල් දාලාහිතල් මේ හොටකංකරන් මොකක්ද මේකට හේතු මේකට කෑගාලා දුක්කල වැඩන්නේ මේ තමන් රැස්කරපුවාන්ගේ ප්‍රචිඵලයි භුක්තිවිී.ඒ සරලවගේෙනවනන් කවදා හරි දවසක ඔබ අන්සතුදේ හොටකං කරලා ඒ අයට දුක්ගින්දරදීලා ඇති ඇයි බලන්නකොදැන් කාග හැරි වටිනා වස්තුවත්තිය නොමනො හරි දෙයක් අපේ චන්්ඩිකම අපේ පුළුවන්කම පාවිච්චි ලපියක හොටකං කරන. අර මනුස්්‍යයා එත නිරලා කොච්චර දුක්වෙනවා. ේ මගමයා වර්ති වටිනාදේ නැතිවුුණා අනේ දැම්මට කරදරයි අනේ මට හරි පාඩුයි ඔන්න හිතේ අමාරුව. ඒ මනුස්්‍යයාක වැඩකටි දුක්කුම අඩාලයි. ඒ මනුස්්‍යයා මාසකනං අවුරදු ගනන් දුක්කෙනවා ඒ පාඩු පියවගන්ඩ තවකොච්ටරදර වෙන්ඩුවයි. ඒ මනුස්්‍යයා ඒ හා සම්බන්ධ විනින සියලු දුක්වේදනා මේ ස්වභාදහම තුළර ගැබ්බවෙලා තියෙනවා. මේ කරම එහෙමනැත්තම් මේ කියන නරක ක්‍රියාව සොරකම කියන නරක ක්‍රියාව කරපු පුද්ගලයායට මේක රිටන්න්න එකක් වෙලා. එ නැත්තං ප්‍රතික්‍රියාවක් වෙලා. ඔහු කරාප වැදිලනෝ ඒ එන්නේ ඔහු වටිනා සම්පත් රැස්කරගෙන ඒ සම්පත් නිසාප්‍රමාණ සතුටු එවෙේ ඉන්න වෙලා වෙලාවට සභාධහමතයන න මෙයාට දැම්මෙකු ගන්නට හොඳ වෙලා. මේ මිනිහ මීට කලින් ඉගනගන තිබුණි නෑ තමන්ගේ දෙයක් තමන්ට නැතිවුණහම තියෙන අමාරුව. හොමද කියලා මෙයා දන්නේ නෑ ඒනම් මෙයාට ඒක උගන්නන්ටුව. නැයි මෙයායෙක ඉගෙනගෙන නැතිහින්දන්නේ අර මනුස්සයෙක් අමාරුවේ දාලා. ඒ මනුස්්‍යයාට අයිති වස්තුූ හොරකං කරලා ආන් දැන්ගේඒ මනුස්්‍යත් අඩ නෝ වැලපෙනවා දුක්විදිින්. මේ මිනියා ඕක දනගෙන හිටියන? අනේ මේ මනුස්්‍යයාගේ මේදේ ම ගත්තොත්? මේ මනුස්්‍යයාට මෙිහම දුක්විඳින්ට වෙනවා මේ මනස්ස්‍යයා හරියට වේදනාවට පත්වෙනවා? ඒනිසාම මේ ග් ෝොඳනෑ කියලා ගන්න නෑ. එ දන්නවනේ මීතින් අමාරු? ඒමගේ දවල් නැතිවුණනහම කොච්චට දුක්වෙලා තියෙනවද. මගේ දේල් නැතිවෙච්චේ නිසාමට කොච්ට පාඩ ලා යෙනවාද. එහෙනම් ඒවාගේ මේ මනුස්්‍යයාටත්තේ දුකවේදනාව පාඩුව විදිින්ට ප වෙනවානේද. සාම මට කොච්චර නැති ැරිිකන්තිබුණනත් අනුන්ගේෙදේ හොරසි තිංගන්න නෑ කියල එක මේක දන්නකෙන කල්පනා කරන.දැ අපි නංකල්පනකට අපි කොච්ච ැති බැඩිුනත් කොච්චර අනන්ගේෙදේ තිබුණත් පේනැි හොකන් කරන්නේ. ඇයි අපි දන්නවා මේක නිසා මේ මනුස්්‍යයා. කොච්චර දුක්වින්දීද. මග දේවල් නැතිවෙලා මම කොච්චර දුක්විඳලා තියෙනවාද. මහා සමානයි අනිත් සත්වෙන ුත් කියලවන් කල්පනක්. එතර මන් සොරකම් කරන්න. අන්න සවභා දහම දන්නවා මේ මෙයානම් මේක දන්නවා. මෙයා සොරකං කිරීමෙන් ඇත්තිවෙන අනිටු පලවිපා ගැන හොඳට දන්නවා. හොඳයි! කියලා තීරණය කරන ස්වභාදාම්. අර ොරකං කරපු කෙන ගැන සුභාදහමතීනයන්ක. මෙයා දන්නේ නෑ මේ එහෙනම් මෙයාට අපිුගන්නන්ටෝන්. කොහමදුගන්න? මෙයාපුොහොම කැමැත්තෙන් රැස් කරගනන්න වටිනා සම්පත් කෙනෙක් ඇවිල්ල සොරකංකරන. ස්වභාදාම විසින් නිර්මාණය කරන ලද කෙනා ොරකංකරනම කොච්ච රැකවල් බාධක ආරක්ෂිකත වැඩ විධාන සකස් කළ තිබුණත් ඒ සියල් බිදගෙන ස්ොරාමයාගේ වටිනාදේ සොරකං කරනු. අන්න සොරකංකරට පස මෙයා දැන් අරමිනිහා වගේ මේ මනුසයත් දැන්දුක්විදි නොවයිෙන් ඒද අහිමවීම නිසා තමන්ගේ වටිනාදේ නැතිීමනි. මේ දක්විනිින් ටිටිකයාට කල්පනක එක පාරද කල්පනාවෙන්නේ නෑ. මේ ජීවිතය සමහරිත ඒ දුකවින්දට නිකංමත් කල්පනාවෙන්න. නෑ! මට මෙහෙම වනේ ඇයි මම කාගෙහරිදයක් කොඩකංකරල කාටහරි දුකක් දීලා ඇති. ඒකේ විපාගතමා මටම වනේ කියලා හිතන්නෙත් නෑ සමහර ලෝකමෝඩයන්ට. සාමාන්‍යයෙන් මොලයක් තින දහම් දැනුමත් තියෙන කෙනෙකුට නං නොදැනුවත්ක මෙ අර වැරද්ද කලත්න්. ඒේ විපාග විඳින්ට වෙනකොට ඔන්න හිතෙනවනේ මේහ මමත් මෙහෙම කරලා ඇති. ඒක තමයි මට මේ විපාක්‍ය ආවි මංහෙනං ආය මින් මතුවට නම් මේවැ වැද්ද කරන්නෑ කියලා ඒ මනුස්සය හැදෙනවා. අන ටිකක්හරි මොලේ කල්පනා කරන්න පුළුවන් කියෙන. බැරිකඩක් තව ටිකක් ද්‍රේශය ඇරගෙන තරහා අරගෙන වෛර අරගෙන මං අහුනොත්වෝකව කපනවා කොටනෝ මරණවා කියගෙන්? මගේ දවල් කොම දේම හොටකං කරන්න, මං මච්චට මේ බලවන්ද කෙනෙක් කියලා මහා රමරහිතාගනිඉන්න. අර ධර්මානුකුල පැත්ත ටොළූ යන්න. මේ ජීවිතත් දැන්ඒ වස්තුව නැතුූ දුක්විදිෙන අපප්‍රමාණ පිඩාාවදිෙනවා? තවත්ජීවිතයක හොම වෙන ඔය විදිහට ආත්මභාව සියදස්ගානක් සමහරවිට, මෙයා මේක හොඳ ටිගනගන්නකං, ස්වබා දහම මෙයාට මේ පාඩම කියාදිදිී කියාදිදිී යනවා. සෑ එදැන් අරකන කිව අර? පලවෙනි කතාවට පලවෙනි සිල්පදය සම්බන්ධව කිව් කතාවට උදාහරණයක් මේ දැන් එක මේ හැමෝදකට මේ එක ගැලපෙනවා. අර එක්ක එ දෙන එලු දෙනක්ගේ හිස කපලා මිනිහෙක්. බෙල්ල කපලා එහ එලු දෙනගේ ඇගේත් එන රෝමකූප ගානට. ආත්ම සිය දාස් ගානක් එක දිගට බෙල්ලකපා ගෙන මැරෙන්ට උනා කියලා කියන්න ෙමිනිියත්. ඇයිඒ, මේ එක්ක පාරයි එක එලු දෙනක්ගේ බෙල්ල කැපුයි හැබැයි විපාක වසයෙන් කරමය එනකොට, අර එලු දෙනගෑන්ගේ මයිල් ගස් ගානට බෙල්ල කැපෙන කෝටි ප්‍රකෝටික්වාරයක් කැපෙන් නෙති. මෙයා ඒ තියෙන අමාරුව තේරුම් ගන්න තාක්කල්. ඒ වැඩේ තියෙන බරපතලකම ආනිසන්සේ තේරුම් ගන්න තාක්කල් ස්වභාදහාම එයාට ඒකු ගන්නමින් පවතිනවා. අන්නෝක තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ මේක තමයි මේ අවබෝධ කළ ලෝකට කිව්වේ ස්තරින්නම් මිනිසු හිතංහිටිය මේ අදුරුසමාන බලවේගයක්. හා සර්ව බල ධරි දෙවි කෙනෙක් වන්න ඇති මෙහෙම කරන්නේ ඔන්න දෙයෝ සාප කරල අපිට හරි ප්‍රශ්න දැන් ඒහනන් දෙයෝ සතුටු කරම ඊට පස්සේ අපිට අආය හොඳවෙයි කියලා ඒකාල මිනිස්සු දෙයෝ සතුටු කරන්නට මහා විශාල ජරමර කලා ඔය ආග හෝම පූජාවල් කලා බලි බිලි පූජාවල් කලා මිනි මරලපව මේ බිලි දුන්නා මොකද දෙව භතතිය ඔයයක්කු සතුටු කරහම අපිට හොඳ සතුටුවඩ ප්‍රතිඵල ලබන්න පුළුවන් කියලෙහිතන්. ැං කවුරුරි දෙවිගෙනෙක්ක හොරෙෙන් බලාගනිදල අපිට මේ දේවල් කරන්න එසාහිදියොන් දෙයන්ව සතුරුකරොත් අපිට වාසී කියල හෙම කරා එකේකිවා. නවත් බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා මේක මේ කවරුවත් පුද්ගලයෙක් විසිං සිද්ධකන දෙයක් නෙමෙයි. මේක ඒ ඒ පුද්ගලයාස්ව කියය චිත්ත සන්තානය තුළ සිතුවිලි ඇතිකරගන චේතනා අහම් භික්කවේ කම්මං වදාමි. සිතුවිලි ඇතිකරගෙන ගැනෙ සිතා මතා සැලසුන් කරලා කරන ලද ක්‍රියාව තමයි කරමය කියලා ගියන්න. අන්න ඒ කරමයට ලැබෙන ප්‍රතිවිපාකය, ආනිසංසනං ප්‍රතිපලයනං මේකයි කියලාඋනාසි පෙන්. හොඳනං ප්‍රතිඵලයත් හොඳයි? නරගනන් නරකයි. එහෙනම්? ඒ ප්‍රතිඵලය ලැබෙන්න්නේ කොහොමද, අරස් ලෝකයට සමාජයට කරපු හානිය කොයි තරම් බරපතලද ඒ හානිිය නිසා ඒ පරිසරයට සමාජයට වෙච්ච විනාසේ මොනතරන්ද ඒක මේ මිනිහා තේරුම් ගන්නකං මේ මිනිහ ඒකි බරපතලකම ඉගෙන ගන්නකන් ස්වභා දහම මේ මිනිහට එක ගන්න උගන්න නො. ආත්ම සිය දාස් ගාන බෙල්ල කප නොකප නොකප නොකපන සමහට ඔය ලක්ෂවාරයක් කට බෙල්ල කපල අන්තිම දවසි තේරුම් ගණ් ඩැති අනේ මම කවදාාරි දවසක සතිකිි බෙල්ල කන්් ඇති. ඒ බෙල්ල කැපුවා මේ සතා මේ වගේම දුක්විදිින් ටැති. අනේ කවදාකවත් ආය නම් මම් මේක කරන්න ඇකිල එමිනිිය ඒ සමටඔ ලක්ෂවාරයක් බෙල්ල කපාගෙන කපාන අන්තිම සැරේදි වෙන් ඇැති හොම හිතේ. ආං එතනිද ලාස බහ දහමතේරෙකන ආ දැම් මේ මනිහට මේක තේරෙන. දැන් ආ අප ඉස්ර හටමයාගේ බෙල්ලක පට ඔන්න යා දැන් තේරුම් ගත්තා මේ තත්ත්වේ. එදාට නැවතිව කරමේ ඔන්න කරමය ධාර්තම අහෝසිවෙන්. එටකක් මේ කරමේ ප්‍රතිඵලය දිගටම යනො ඉගෙන ගන්නකම්. ඔන්න සොරකමක් කලා සොරකමේ බරපතලකම සොරක මනිසාර පුද්ගලයා විඳන දුක තේරුම් ගන්න කම්මයාගේ වස්තුූ කවරුුවඩි හොරකංකරන. කෙනෙක් අන් සතුදේ හොරකංකරන වැඩ සතහනට කිසිම ආකාරකින් සම්බන්ධ නැත්තං. වචනීකින්වත් ඒක අනුග්‍රහදක්වන්න නැත්තන් හිතෙන් අනුමත කරන්න නැත්තං සොරකම හොඳයි කියලා ආං එයාගේ සම්පත් මොන්න ක්‍රමයකින්වත් කාටවත් හොරකං කරන්න බෑ. සමාට එයාගේ පස්ක පාරෙ වැටිල තියෙනවා. එයාට අමතක වුණා එයාට ආයමත් ඒක හම්බව වෙන. කවුරුහරි අහුලලා එයාට මේ හොයා ගනැවිල ගෙනන ද හො නුස්සකට ක හම්බ වන ේ නුස ොකං කරන්නේ තිබ විදිහට ගෙනල්ලද. ද ලතු අපි හම්බේ දැන්වේ මහ ලාල ටි අත් රම්බඩු ස් ල වැටිලා කාටරිි පොටිලා කු හරි කා හරිගෙනෙකුට හම්බ වෙන ඔන්නන්නේ එක කොදොස්ත යිවර්ට කියල්ල බාර දෙනවා. එතටේ මනුසයා පහෝදායන කම්මින්දල අර යිතිකාරය කෞද කියල හෝදීසින්දල මනුසයා අතම දෙේනවා. එ දෙනෝදාහක් ගැවසෙන සමාජයේ අර ලක්ෂගාන්නක් වටින ආබරණය නැවත තමන්ගේ අතට ඒ කියලා හිතන්න පුුව. සවබහදාහම් විසින් අශ්‍යදේ විදිට කරනවා. අපි කොච්චර දැඟලුවත්. අපි කොච්චර මේ ලොක්කුවට කෑකෝ ගැහවත් හරියන්නේනෙ ඒවා. අපි මේ මහාලොකුවට ආරක්ෂාව දාගන බදාගන මිරිකගැ හිටියත් අපේ අති ඒක නැතිවෙන්ට ලියවෙලා තේෙන් ව අංස බාදාමි කෝ මරියක නැතිවෙන්. ඒක දැන් සමහට හොරෙකුට ගණ්ඩ බෑ රජුන්ට ගණ්ඩක් බෑ කාටවත් ගණ්ඩ බෑ. හැබැයි ඒක තමන්ගේ මේ ආරක්ෂිත විදවිධහන වලට වලංගු නැති ජාති කට්ට නොේ ැන සහට තමන්ගේ බිරිඳ. තමන්ගේ ස්වාමිය ඒ දෙන්නට මේක ආරක්ෂසිත විදිවිධාන වලින් ආරක්ෂා කරලා නෑන අයට ගඩ පුුව. එතකො ඒ හොරකමක් විදියට ගන්න නෑ ට අයිතිය නිසායා ගන්න. තමන්ගේ දරුවයිවා ගන්න. දරු අරගත්තට නීතිරීදි කතාවක් නෑනිද ඒකන මුුද් කරන්න බෑ තාත්තගේෙදේ පුතාගත්ත පුතා අරගන මොකදකන්න එක්ක කුඩු ගහ අයිස් ගහයි ගජගහ අරක්සිකට මොනහරි කරලා එක්කෝ මහජය මොක්කරෝය ඒ අරිතයන සමාජ සාාලාාවල් දරගල් අරවස්තුව විනාසකන්. දැන්වයි ගඩා මැති ඇමතිවරුන්ට වෙලා තින්න එෙමනි. යාලා මහාජනතාව පීඩාවට පත් කලා හම්බ කරන්න හොදට හොරකං කරලා මැරකං කරලා තක්කඩිකන් කරලා වංචා දූසන කළ හම්බ කරනු. යාලෙ දේවල් හොරකං කරන්නට සාමාන්‍ය හොරෙකුට බෑ ඔන්න බලන්නටකු. දැම යාලා මේ හොරකං කරලා ගත්තට. යාලගේෙ දේවල් හොරෙකුට පැනල හොරකං කරට බැයි. මා විශාල, ත්‍රවිධ හමුදාවක් පොලිසියක් වාරක්ෂාවට දහලා ඉන්න. ඒ බංගලාවල් වටේ කුච්ච ආරක්ෂවතිීම. රේවාගේ අයට ඒ ගිට පැනම් මැති ඇමතුරන් ෙවල්ලෝට පැනල ජනාධපදීගගෙට පැනලා හොරකංගරන්ට බෑ සාමාන්‍ය හොරෙකුට අප ගෙවල් ඔොට පයිට. එහෙනම් ඒ පැත්තිෙන් ආරක්ෂිතයි. ඒස්යමහර සම්පත් රාජසන්තක කර ගන්නකට ඔයි සාමාන මිනිසුන්ගේ දව රාජසන්තක කරගත්තොයි ලොකුල්ලො ගටිව කවර රාජන්ත කරට යන්නේ නෑ යාලා තමන්ට ඕන විදිට නීති හදාග අනපනත් හදාග ඒවා කරන්න. ඒවා තමන්ගේඒවා දැන්වයේ ඩොල්ල් හොරකංගලා කියනවා අනි සම්පත්තොර කංගලාකිනවා වෙෙර විහරබිඳලා නිදාං හොර කංගලා කියනවා. පේටනෑ කාඩ මොන පොලිසිකටවත් මොන සීයිඩියකටවත් ඒව හො යන්න බෑ. ඒවා හංගලාතියනේ නීතියානු කූලවම. බලය යටතේ නීති යටතියම මහංගලතිය හිදේවාය අමුතිින් හොයන්ට බෑකාටව. ඒ නිසා ඒවා රාජසන්තකවීමෙන් නීතියට හසුවීමෙන් පිටින් ඉන්න හොරු ඇවිල්ලලා ස්ොරකං කිරීමෙන් විනාසවෙන්නේ නෑ. හැබැයි හිටිකමන් ගින්නෙන් විනාස වෙනෝ. ඔන්න ගින්නෙන් විනාසෙන ගනවත් අන්ට එහෙම ලසියෙන් බෑන එහෙමනත්තන් ජලයෙන් විනාස වෙන්. එහෙම නැත්තන්. තමන් එක්කම ඉන්න තමන්ගි හිතවත් කෙලා හිතන්ඉන්න දඩුවා බිරිද ස්වාමයා මිත්‍රයා ඒවාගේ අ ඒවා හොටකංකරන ඔන්න ඒවිදියට නැතිවෙනයිවා. හොහොමත් සවභාදහම ඒස් රිටන් එක දෙනවා. ඒයි මේ කරමේ සහයකි විපාකය. නැතිවෙන්නේ නැත්තං. තමා සන්තකදේ මොන මොන විපත් කරදරාවත් සමහර විට නැතිවෙන්නේ විනාසවෙන්නේ නෑ ආරක්ෂාවෙනවා හොරකං කිරීමෙන් වැලකී සිටීමේ? සංසාරේ පුරාවටම හොඳ ආරක්ෂාවක් තමන්ගේ ජීවිතයටත් තමන්ගේ දේපලවලටත් මොකදද හොරකන් නොකිරීම නොදුන්දේ අන්සතුදේ සොරසිටින් නොගැනීම තමන්ට සැපලබන්ටයි බුදුරජාණන් වහන්සමි වදේශනා කළේ. මොකද මේ ක්‍රමවේදයක් මෙහම සවභා දහම තුළ ක්‍රියාත්මක වෙනවා කියලා සාමාන්‍ය මිනිහ දැනගෙන හිතිනේ. ඒනිසා ඔය ඒ වෙලාවෙ හිතේතියෙන ආසාාවට නොදන්නාගමට මෝඩකමට සතුම් අරනෝ. සතුන්ට හිංසා කරනෝ. අනුන් සතුදේ හොරකම් කරනවර. ඒ වෙලාවට තියෙන මෝඩකමට. ඒ වෙලාවට හිතේ තිෙන ආසාාවට. ඒ වෙලාවට හිතටෙන තර හටයි අනාගතයක් ගැන හිතන්ට මිමනි දන්නන්නේ නෑනෙ මේක මොනවවෙනවාද මේක පලවිපාක කොහොමද කරම සහ පලය කොහොම දේව දන්නේ නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්න මේකේ මේ කරන දේවල්ල හොඳ නරක පලවිපාක තියනවා. ඒ පලවිපාක විසින් ඔය දැංකරන දේට අදාල ඔයිට වඩා සිය දාස්ගුණයකින් දුක්වේදනා සහිතවෝක විඳින්ට වෙනවා. ඒ නිසා මේවාගෙන් වලකින්ට කියල කරුණු පැහදිලි කලා. සමහරයි හිතං හිටියා මෙ මෙහෙම කරලා දෙවියොන්ගේ සමාවගන්ටෝන්. දෙවන්ට පුද පූජා කළ සතුරු කරන්න එතකට හරියි කියල්. ඒමනැත්තම් ඔය මහා බලධාරිය ඉන්නවා. ඇසට නොපෙනෙන ඒයාව සතුු කරන්න එතකොට හරියිි මොනව කලත් ප්‍රශ්නය නෑ ට පස්සෙ හොඳයි කිය. බුදුරජාන් වහන්ස පෙන්වවා නෑ එහෙම එකක් නෑ ඒම කවරුව සරුව බලධාරියෙක් නෑ කොහෙවත් අපි මේ දෙන පුද පූජා ලබල සතුටු වෙලා ය ඉස්සරහට කරම විපාකයෙනකොට එවාගේ අපි බේරග්ඩ පුුවන් ජගතෙක් න. දෙවියම් මරුම් බබුන් සහිත සියලු සත්‍යයා මේ කරමය කියන ධර්මතාවයට යටත් කියන එක බුදුරජාන් වහන්සේ පෙන්වා. තමාවිසින් සිතාමතා රැස් කරන කර්මය විපාක නොවින්ද අවසංවෙන්නේි නෑ විපාක විඳලා මිස කවසංවෙන්නි නෑ. ඉනිසා. තිදැ මෙතන කිව අපි සෝරකම ගැන්. එලට තමන් තමන් සන්තක දේ වටිනාදේ හොඳ දේ. අනුන්ගේ යහපත පිණිස දන් දෙනවා පරිත්‍යයාග කරනු. අන්න එහෙම දීම නිසා ඊට පසේ තමන්ට ලැබෙන්් පටන්ගන්න ඔන්න ක්‍රමය. මේක මැජික් එකක් නෙමයි. මේක මැජික්කක් විද්‍යාවක් ේ මේක සවබභාදාහම බීමෙන් ලැබිෙනෝ එතොට තමන් කැමතිනම් ප්‍රනීත ආහාරපාන සංසාර ලබන්ට මොනවද තමන් දෙෙන්ටෝන. ප්‍රනීත ආහාරපාන දෙෙන්ටෝන. තමන් කැමතිනම් කාමී කාඩිහෝදී බතුයි කණ්ඩ කාඩියෝදී බතුවිදී පොහම ඇැති තමන් කැමතිනම් ලස්සන ඇඳුම් අදින්ට. ලස්සන ඇඳන් දෙෙන්ටඕන. හරි පුදුමයි මේ න්‍යාය මේක කාඩවත් අහුනේ නෑ මේක බුදුරජාණන් වහන්සට විතර යහුුණ. සැප ලබන්ට නං දෙන්ටෝන මොනවද සැප දෙෙන්ටෝන්. අනිත් අයියට සැපය ලබා දීමෙන් තමයි තමන්ට සැප. ඒ අපේ ජීවිත රූමනා කන දෙයක් සැපේ. එතකොට මේ දන්දෙන්ට දන්දෙන්ට තමන් කන බත්පිගානෙන් බත් ඇටයක් හරි අන්සාතකුට දන් දෙෙන්ට කියලා බුදුරජාන් වහන්සේ වදාළේ එක වටිනාක මුන් වහසේ බුදුවැසිෙන් දකින නිසා. එතට ඒක පිනම් එතොට සොරකංකරන්නේන දන් දෙනෝ. අනුන්ට උදව කරනවා. මනුස්සයන්ගේ දේ ආරක්ෂා කරනවා. කාග හරි දෙයක් වැටිල තිබුණු හරි වටිනා දෙයක් වෙඩ පුලට සන්නු වටිනා වෙන්නඩ පුළන් ඒතර. එක අනුන්ගේ අයිතිකාරයා හොයලා ගිහින්දේලො. නැතිවෙඩ විනාසවෙඩ සොරෙකුගේ අතට පට්ෙන්ඩ දෙන්නේ නෑ. තමන් දැනුවත්ව කාගෙවත් දෙයක් නැතිවෙඩ දෙන්නේ නෑ. මෙන්න මේක අපිට හර පිහිතක්. ඊළඟක පින්වත්න මේ ලෝකයේ අසාර්ථක දේවල් අතර. භෝවිට අපිට පේනවා බොහෝ දෙනෙකුගේ අසාර්ථක දෙයක් මොකදදයි. විවාහාජීවිතය, විවාහාජීවිතය, විවාජීවිතය ගොඩා දෙනෙකුගේ අසාර්ථකයි. ඒ අසාර්ථක වන්නඩ හේතුව බුදුරජාණන් වහන්සි පෙන්න්නනෝ. මොකදද. දැන් අපි ගත්තොත් සමහර විට දුවකුයි පුතෙකුයි ආදරය කරමින් අවුරුදු ගානින්ොමි තරුණ ළමයි දෙන්නෙක්. ඊට පස්සේ ඒ දෙන්න විවාහා වෙනවා. කසාද බඳිනෝ. සුමානයයි දෙකයි තුනයි ඔන්න රන්්ඩුව පටන්ගන්න. ඊට පස් සිටිං වද විද විද, ඩා විඳවිද අසාහනය දැංඉතින් දරුවත් ඔන්න මාසල් කීපයක් යැනකොට අවරුද්දකන් දරුවූ හැෙනවා. දරුවත්ති දරුතින්න නිසා දැන් වෙන්වෙන්ටත් බෑ කරග්ඩදෙකුත් නෑ. මේ අමාමාරුවෙන් වනත් මේ දුක්වේදනම් කරගාගනයන්ටොන් විදෝවිඳවා ඉන්න. එහෙම අසාර්ථක වෙන්න විවාහාජීවිතයට ඕන කරන මූලික දෙයක් ඒ ඇත්තන්ගෙන් ගිලිහිලා යනෝ. මොකදද ඒ මූලිකදේ. ආදරය දැම් බලන්ඩ හිතල අපි ඔක්කෝම පුංචිකාලේ දරු වෙලා හිටිය. අපිට අම්මලතාත්තලා හිටිය. අම්ම තාත්ත ආදරය කිරීමත්, තාත්ත අම්මට ආදරේ කිරීම දරුවන්ට සතුට ලැබෙන හේතුවක්ෙනවද නැද්ද. අම්ම තාත්තා ආදරයෙන් ඉන්නවා දකිනකොට ආදරයේ දරුවන්ට ලැබෙන් නැද්ද තියෙනවා. අම්මතාර්ත රණඩු සරුවල් වෙනකොට. අම්ම තාත්තා හැමතිස්සෙම ගහ බැන ගැනිමින් රණඩු ගොඩක ඉන්නකොට. ෙමයි උඹ මෙහමයි කියේල් අම්ම තාත්තටත් ඇඟිලදි කරනකොට තාත් අම්මට නොයෙක් තද බල වචන කියමින්. උඹ මෙහමයි උබ මෙහෙමයි කියලා කියනකොට ඒකෙන් දරුවෝ ලබන්නේ සැපදද දරුව මහාසානයකට පත්. පීඩාවකට පත්වෙනුවන. එහෙනම් ගෙදරක අම්මයි තාත්තයි ර්ඩු ගොඩට සැයක අසහනයක ගුටි බැට ගොඩක අසබ්‍ය වචනගොඩ කින්වනං ඒක නිසායේ දරුවූ දුක්මිදිනවා. ඒගොල්ලොන්ටත් ඒ දුක යනවා. ට පස්සේගොල් අඟගේ ජීවිතය තු ගොල්ලොත් ලෝකෙට පේන්ටඉන් ෝන. කරන්ඩ දෙයක් නෑ ආය හිතහදාගන්නෝ ආය ආදරේ කරනවා පවත්වන්ඩ බෑදිගටම් ආය රන්ඩු සරුවල් වෙනවා. මෙහෙම වෙන්නේ නැද්ද බෝජීවිත්තවල මේක වෙනවා. මේක තනිකරම කරම විපාකයකින් වෙන්නේ. මනුස්්‍යයා කැමති දෙයක් ආදරය කියලා කියයි. ඒ ලැබෙන්නේ නෑ මොකට නිසාද වෙන්නේ. වැරදි කාම සේවනය නිසා වැරදි කාම සේවනයියේ? අපි යෙදුනොත් මේ ජීවිතය තියෙනවද යම් අසාර්ථක දෙයක්. මීට වඩා සිය දහස් ගුණේ කසාර්ථකත්වයක් ආයාය ලැබෙනයි මොකද. ප්‍රධානම් වසයෙන් වැරදි කාම සේවනය අත් එෙක්ක එන්නේ අවිශ්වාසේ. දැන් ඔන්න අපි ගත්තොත් දෙන්නේෙ විවාවනා ඔන්න ස්වාමයයි බිරිදාා ඉන්නවා. දැන් ස්වාමයාාට බිරිඳ ආදරේ නැත්තම් බිරිඳමොකද කරන්නේ හොර මිනිස් සුහයාගෙන යන්න නැද්ද සොර සැමියුගාවට යනෝ. එතුනි ආදරේ හිඟාකමින් අර ස්වාමියයා මිඳවන්නේ නැද්ද. මේ ජීවිතයේ මේ වගේ දේවල් වඩ බැරිද. එතට අපි ගත්තොත් බිරිඳට ස්වාමයා ආදරේ නෑ එතවට මොකද වෙන්නේ. ඒ ස්වායාස්වාමියයාට බිරිඳ ආදරේ ස්වාමයා බිරිඳ සිට ඉද්දි වෙන අයතා ක්‍රමවලින් සැපමිදිින්ට වෙන කාන්තාව පස් පස යන. මොකදදමි ආදරයෙන් ඇතිවීම බිරිඳට ස්වාමියයා යිපාවීම ස්වාමියයාට බිරිඳ එපාවීම ජීවිතවල ඇතිවඩ පුළුවන්. ඒ පාවීම ඇති කරන්නේ තමන්ට දුක්විඳවට. එක ලබා දෙන්නේ තමන් සංසාරය වැරදි කාම සේවනේ දිලා ඒකෙ ප්‍රතිඵල හැටියට. මෙ මිනිස් ලෝකයට ආවට පස්සේ විවහවනාම ඔන්න ඒ ජීවිතය අසාර්ධකයි. එක සැපයක් නෑ ස්වාමියාගෙන් ආදරේ බලාපොරොත්තුව වෙනවා. ස්වාමයාගේෙන් ආදරේ ලැබෙන්න්නේ නෑ ස්වාමියයක් බිරිඳගින් ආදරේ බලාපොරොත්තු වෙනවා. බිරිඳකින් ආදරේ ලැබෙන්න්නේි නෑ. දෙන්න දෙන්නට එපා වෙනවා. දෙන්නට දෙන්න තරහකාරුවවාගේ. මේකට හේතුව වැරදි කාම සේවයද පෙරජීවිතය. එතට අපි මේ සංසාර යාපු ගමනදි වැරදි කාම සේවනි කොච්චටවත්යෙදී ඇති. ආයත් ඒව මේ ජීවිත ද ඳව ඳවා මේ ජීවිතය අපි වැරදි කාම සේවනේ දුනොත් ආය ආයමත් අසාරථකයි. දැම් බලට තරුණ අවදයේදී යන හෑම සින්දුවක්ම යන්නේ මොකක් ගැනද ආදරය ගැනන. මේ තරුණ අව යන හෑම සින්දුවකම කතාගර නාදරය. අවුරුදු කියහිපේක ජීවිතය ගැන කතා කරන්න. ඊට පස්සේ පාද ඇයි මැරෙනකං ඕඩි නැද්ද එතකොට මේ ආදරේ අරථවත් කරන්න බෑ දැම් බලන්ට සිල්රකින ජීවිතයක හැටි. අර නකුල මාතා නකුල පිතා කියලා තාත්තායි අම්ම කෙනෙකුයි දෙන්න හිටියන්නේ. මේ තාර්තා මෙ නකුල පිතා කියල කිය නකුල පිතා මේ තාත්තා හදිසේ අසනී පෙළ අසාධ්‍ය වුණා බුද්ධ කාලෙදි. ඊට පස්සේ බිරිඳ මේ ස්වාමිපුරුසයල්ලඟට ගිහිල්ල කියනවා. ඔයා බුදුරජාණන් වහන්සේගේ ධරමය අහපු කෙනෙක් නේද ඔයා බුදුරජාණන් වහන්සි සරණ ගීපු කෙනෙක් නේද ඔයා බුදුරජාණන් වහන්සගේ ධරමය නුවනින් මෙනෙහිකරපු කෙනෙක් නේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ මොකක්ද බිරිඳ දරුවෝ කෙරේ අපේක්ෂාවක් තියාගෙන මැරෙන්ට කියලද අපේක්ෂාවක් නැතුව මැරෙන්ඩ කියලත් ඉතිං එයා කිව්වා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ කිසිම කෙනෙක් ගැන අපේක්ෂාවක් නැතුමැරින් ඉතිං ඔයා ලෑස්ටි දේකට බිරි දහ නොමේ බිරි ඳදහන්නේ බලන්ට මේ ශාස්තෘන් වහන්සේගේ ධර්මය තියෙන කාලෙ ජීවිත එතකට ස්වාමයා කියනවා නෑ මං අපේක්ෂාවක් නැතුූ මැරෙන්ට කැමැති නමුත් මගේ හිතේ පොඩි දුකක් තියෙනවා මේ ළමයින්ට යන කලදසාාව ගැන ළමයි පොඩි ඔයා මේක කොහොම කරගනීද කියලමට බයක් දැනෙනවා මෙන්න බිරිඳ උපදෙස් දෙනව ස්වාමයාට බිරිඳ කියනවා ඔයා බයවෙන්ට එපා! මගේ අතේ පයේ හයිිය තියෙනවා. මන් නූල් කැටලා රෙදිවියලා හම්බ කරලා. ළමයින්ට කන්ටඳින්ට දෙන්නම්. ඔයාඒ ගැන බලාපොරුතුතියාගන්් එපා. ඔයාට හිතේවි ඔයා කෙරෙීමන් දක්කපු ආදරේ වෙනස් කරාවිද කියලා. නෑ බයවෙන්ට එපා. ඒ ආදරී එහෙම්මම තියනවා. මම වෙන පුරුෂයෙක්ක යන්නෙත් නෑ. මං බ්‍රක්්මචාරී වෙනෝ මෙතනනිඉදලා. බ්‍රක්්මචාරී වෙලා මේ දරුව ටික හදාගෙන ස්තරාට හොඳින් ඉන්නවා ඒනිසා ඔයා මං ගැනවත් දරුව ගැනවත් කලබල වෙලා හිත කඩාවට ග්ඩ එපා බලන්ට අම්මා කියන්නේ මේ වගේ චරිතයක් ඊට පස්ෙක් කියනවා ඔයා හිතයි මම භාවනා කරන එක නෑ කියලා මේකටම වැදි වෙලා ඉඳී කියලා නෑ මම භාවනාවත් කරගන්නවා මං ඒකත් කොහො මරි කරගන්නවා මේ විදියට මේ අම්මා දිගෙන්දිකට මට ස්වාමියයාට කියනවා ඒ ඒ ස්වාමිපුරුෂයාගේ ජීවිතයට බෙහෙත බවට පත් වුණ. සනීප වනා හැබැයි මේ කතාව පිළිගන්ට නං ඒ බිරිඳ ගැන ලොකු විශවාසයකුත් ස්වාමයාට තියෙන්ටනකන්නේ පෙරවැරදි නැති කෙනෙක්ෙන්දත්ව ඕන පෙරවැරදි තිබුණ නං ඔය ගෑනි ඔය කිව්වට ඒ දවස්වල කොරපුවා දන්නේ මණනි මොනවකොරයිද දන්නේ මම ඉදදි එහෙමනම් ම දැම් මලාට පස්සේ මොවකරයි දන්න කියලා එහෙමත් සැකයක් ඇතිවෙනුවෙන්. නමුත් මේ මව මේ බිරිඳ. පෙරවැරදිනෑ ඒ දන්නාහඳුනගත්තකානල බොම සීලාචාරව ගුණවත්තු ස්වාමියයාට අවන්කු ඉන්නෙත් ඒ නිසා තමයි මේ කියන සෑම වචනයම මෙයා පිළිගන්න ස්වාමයාගේ සරීරයට මේ කතාව බෙහෙතක් බවට පත්ව සනීප වුණ ස්වාමයා ගයා බුදුරජාණන් වහන්සේ බැහැ දකිින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආ නකුලපිතු ඔබේ බිරිද ඔබට හරි වාසනාවක් නේද කියලා ඒහෙමයි ස්වාමිනි මගේ බිරිඳ මට හැමදාම වාසනාවක් කිව්වා. එතකොට ඒක කොහොමද ලැබුණ ඒක ලබාදුන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මෙන්නේ ද මේ නිසා මේ ජීවිතය විවාහාය සාර්ථකනං ඒකට හේතුව කලින් ජීවිතයේ වැරදිකාම සේවනය කිරීමේ මේ නිසා මේ ජීවිතය විවාහය අසාර්ථකනක් ඒකට හේතුව කලින් ජීවිතය වැරදිකාම සේවණනි කිරීම. ඊළඟ ජීවිතයේ අසාර්ථ කර ගන්ටඕන නම් මේ ජීවිතය එක කරන්න. ඊළඟ ජීවිතේ ආදරේ හිංඟාකමින් පෙළිපෙළි විඳවිඳවා ඉන්ටෝන නම් මේ ජීවිතය ඒ කර කරයින්ට. ඊළඟ ජීවිතයේ ස්වාමයාා බිරිඳ ආදරේ කරන බිරිඳ ස්වාමයාට ආදරයකන ලස්සන ජීවිතයක් ඕෝනනම් මේ ජීවිතේ වැරදිකාම සෙවනින් වැලකින්ඩ මේ ජීවිතයේ අසාර්ථක නම් බ්‍රහ්මචාරීවින්ඩ. අසාර්ථක ුණොත් සාර්ථකත්ව හොය හොය යන්නතුවා බ්‍රක්මචාරීවයින්. ප්‍රශ්නී වරයි. ඊළඟ ජීවිතයේ සාර්ථකයි මේ ජීවිතයේද වැදිකාම සේවනය කලොත් එළඟ ජීවිතයේද අසාර්ථකවෙන් සීයට සීයක් මේකට ඉඩ තියනවා.ඒක තමයි ලෝකස් ස්වභාවයි. ඉතින් මේ ජීවිතය අපිට සතියකින් අහිමියවුුණොත් ඉළඟ ජීවිතය ඊළඟ සතිීඳදල පටන් ගඩුව. ඉති මේ නිසා බලන්ඩ මේ පින සැපය ලබනවා කියනෙ එක අර්ථය සීලය කියන එක පින්ම්මක්. ඒ මහා පිංකම ජීවිත ඉදිරිීට යන පින්මක්කයේ පිනෙගම්ම ඉන්නවට වඩා ඒ පිනෙෙන් සැප ලබනවා කියන එක කොච්චර ගැඹුරුද. තින් මේ ජීවිතයේදී අපිට නොලැබුණු දෙයක්. විහා ජීවිතයක දෙන්න දෙ මහල්ලොවෙෙන් වෙනවා කියන්නේ. ජීවිතය ලොකූ පාඩුවක්. ලොකු බරපත්තල බිඳ වැටීම. මේ ජීවිතයේද සිල්වත්ව වැරදි කාමසේවෙනෙන් වැලකී සිටීම. ඉළඟ ජීවිත අනතුරෙන් ඒ භයානක දුක්්දොම් නස්ොලින් වලක් වනවා. බලඩ පින්වත්න්නේ අපිට නොතේරුනාාට අපි පොඩිකාලිදලා පන්සිල් ගත්තා නමුත් අපි දැනගෙන හිටිය නෑනේ මේ පන්සිල්වලින් මේ වගේ දෙයක් අපිට ලබාදනවක. හොඳම ආයෝජනය කියල් අපි හිතාගන ඉන්නේ සල්ලි යෝජනය කළ සැප ලබන්ඩ පුළුවන් කියලා. සීලේ ආයෝජනය කරන කියල් අපි දන්නේ නෑනේ. හොඳම ආයෝජනයක් සීලය. ඉල්ලඟ ජීවිතය සැප ලබාදන හොඳම සාධකයක් අපිට දීර්ගායස ලබඩ පුළුවන් සිල්රැක්ක. කචර වටිනවාද. අපි අමහන්සේ හම්බ කරගන්න අපේ වටිනා වස්තුව අපිට පරිස්සංකර ගණ්ඩ පුළුව කරදරයක් නැතුව මෙවාරක්ෂාවනම් සිල්ල ආරක්ෂාකර. අපි බොහම ගිියන් හැටියටන ඔබ බෝම කැමැත්තිෙන් ආදරයෙන් ලංකරගන්න පවුල් ජීවිත වහා ජීවිත? බොහම සාර්ථකව සුවද සීලීව ජීවිත කාලයේ පුරාවටම සැනසිල්ලගේ වඩ පුළුවන් සිල් ලකිනවා. මේක මොනතරං ආයජනයද මේ ආයෝජනය කොච්චර මුදල් ආයෝජනය කරත් ලබන්ඩ පුළුවන්කද? නෑ මේ ආයෝජනය ප්‍රතිඵලය සමහරවිට මේ ජීවිතයේ පුරාවට මත් පිඳලා සංසාරය බොහෝ කාලයකටත් මේක පවතිනවා. එත් තරං වැදගත් කාරණය.මනිසා මේ වැඩදි කාමසේවනේ වෙන්මී වාසය කිරීම, ආදරයෙන් හඬන හදවත්වද හොම සැප ලබා දෙන පනිවිඩයක්. ආදරය නොලැබීම නිසා හඬන හදවත්වලට සැප ලැබෑමේ හොඳ පනිිවිඩ මොකක්ද. වැරදි කාමස් සේවනේ වෙන් විලා වාසේ කිිය. මෙන්න මේවා පුරුදු කරන්ට ඕන පින්වත්. අපේ ජීවිතවලට හරිී වැදගත්මික. ඊළඟ එක ඔබ ඊළඟ ජීවිතයේද කැමතිද මිහිරී හඬක් ලැබෙනවාට. අක මැතිවෙන එකන්නේ. ඔබ ඊළඟ ජීවිතයේද කැමතිද ලස්සන කතා කරන්ට ලස්සනට වචන කතා කරන්ද ගලපන්් අකමැතිවෙන්න විදිහක් නෑ. ඔබ ඊළඟ ජීවිතයේදි කැමතිද මිනිස්සු ඔබව කියන කතාව ආදරෙන් අහනුව දකිින්. එහෙනම් බොරු කියන්ට එපා. ඇත්තකන්ට යහපත උදාවෙන දෙයක් කියන්ට කේලන්නන් කියන්ඩ එපා බිඳවන්ටනන් එපා හොඳ තින්න මිනිස්සුහුව. එතකොට ඔබ ඊළඟ ජීවිතද අමක් කියද්ද හාගෙන ඉදී මුව පැටව් වගේ දැම් මේ අහගෙන ඉන්නේ මේ ධර්ම දේශනාවක් වුණ මේ මහරෑවුුණත් බො මාසාවි මොකක්ද මේ හේතුව මමත් ජීවිතීදිය ඇත්තකතා කරලා. මටත් වඩා මෙතන වැදගත් බුදුරජාණන් වහන්සේ කල්ප කාලාන්තරයක් බෝධි සත්ව ජීවිතය සත්‍යම කතා කරලා මේ ලෝකෙට උන්වහන්සේ සත්‍ය අවබෝධ කරගණ් වාසනාව ලැබවා. බුදුරජාණන් වහන්සලි චතුරාඩය සත්‍ය වැනි ලෝකේ උතුම්ම සත්‍ය අවබෝධ කිරමි වාසනාව ලැබුණ මොකක් ලිසාත්. උන්වහන්සේ පෙරුම්පුරණමුළ ජීවිත කාලේ පුරාවට. සත්වේ කැටියට පුතජ්ජනී කැටිර අම්ය මඩු පහඩුවනත් උන්වහන්සේ කට නිසා බොරුනං කියල නෑ කවදාක්වා. බොරු කියලා නැති නිසා අසත්‍ය ප්‍රකාශ කළ නැති නිසා මේ ලෝකයේ ඇත්ත මැත්ත සත්‍ය උත්ත ඇත්ත චතුරාරි සත්‍යය උන්වහන්සට පහාස්විං අවබෝධ කරගණඩ පුුවන් වුුණ. එ වගේ උන්වහන්සේ දේශනාකඩු මේ ධර්මය වෙන කෙනෙක් කවරුහරි කතා අපි වගේ සාමාන ජපය අතින් ඕන තරම් බොරු කියවෙලා ි කොචර හසල් ජයේවිද රැස්කලද තත්්ජනමටමින්. එතරඒ ඒ දැන් අපි මේ කතාව කිව්වත් බොහෝ දෙනෙක් බොම සසාවධාන වහගනින් යැයි. බුදුරජාණන් වහන්සේ ගැර ප්‍රාතිහාරය නිසා. උන්වහන්සේ සත්‍යම කතාකල්ල සත්‍යම අවබෝධ කරගන ලෝකෙට දේශනාකට සත්‍ය ධර්මය නිසා. මේක ඇහෙන හෑම කෙනෙක්ගම හිත සතුරට පත් වෙලා මේක අහගනින්ට ආසා ඇති වෙන. බුදුරජාණන් වහන්සේ ධර්මයට ඇෝම අවනත වෙන? බුදුරජාණන් වහන්සේ කේලං කියීපු කෙනෙක් නම්? උන්වහන්සේ බොඩු කියපු කෙනෙක් නම් පිරිස බිඳපු කෙනෙක් නම් කෞරුවත් උන්හන්සක වචන මෙහ මහනිි නෑ දෙවියම් පවාම කහනෝ. එතර දැන් දර්ම දේශකයන් වහන්සේල හැටියද. උන්වහන්සේලාෙත් වච නහන පිරිසක්කිඉන්නවා. අඩු වැඩි වෙන ඒක උන්වහන්සේලාගේ පිනේ හැටියට? වහසේත් රැස්කටපු කුසල්ල කුසල්ලුල හැටියට. සමහර සාමින් වහන්සේවා පුංචි වචනයක් කිව්වත්. ඒක ලෝකේ පුරාම පැතිල්ලාගේල මිනිස්සු හරියටඒකට ගඩු කරමින් මතකතියාගෙන ඒ නමට බොහම හෙලින් සලකන එම තියනවා. ඒව වහන්සේල්ලාගේ පින ඒ ගොඩාක් වෙලාවටදුන් වහන්සේලා සංසාරි බොහෝකාලයක්, මච්චර කාලයක් කියලා කියන්න අපිට බෑ. බොහෝකාලයක් බොරු කියේලන් නොකයා, බලුවන්තරං සත්‍ය කතා කරමින් මිනිසුන් බිඳවන්ට කටයුතු නොකර ලංකරන්ට මිනිසුන් තාාදරය කරුණාව හරිදේ කියල දෙන්ට උනාහසල වචන පාවිච්චිකල් ඒක ඒක ප්‍රතිඵලින්. දැන් ඔන්න උදාහරණයක්කි හැමෝම බුදු බණ කියන්නේ නෑනෙ දන්න ඔබ පෞ්ගී කාලවල බන රැල්ලක්ගිය එතකට ඒකකි තිබුණ අසභ්‍ය වචන විතරයි ගොඩාක්ගේ වගේ. එතකට මිනිසු එකතු වෙලා අහන්ට ගියා මිනිස්සුන්ට පාවුණ. ඊට පසේ බැන බැන යනෝ. මෙතුොට මේ ජීවිතේ ඒක විපාගමි වැරදි දෙයක්කීමමිනිසා හරි වැදගත් බොරු නොකීම කේලං කියන්ඩපා සමගිය නැති කරන්න්න එපා සමග සම්පන්නම කවුටුුවඩ පිරිසක් වැඩකරනවනම් ඒකට උදව් කරට. ඒකට රුකුල් දෙෙන්ට ඒ අගේ කරන්නට ක්ඩායන් වසයෙන් වෙන්වෙන්ඩ එපා ඊළඟ ජීවිත ඒක යනවා ඊළඟ ජීවිතෙට ඒක ගියහාම විසාල අමාරුවකට අපි වැටිනෝ. ඉතින් මේ ජීවිතයේ දියෝ බොහොඳයට බොරුදු කරන්ටේවා ජාතියක් වසයෙන් ආගමක් වසය කුලය මලේවාසයෙන් ගෑන්නු පිරිමි වසයෙන් කණ්ඩායන් වසෙන්. බෙදිබෙදී අනුවලට වඩා සියලු දෙනා සමගිය පිණිස. සියලු දෙනාෙම සමි බව පිණිස උදව් කරන්. සමගිකම පිණිස කතා කරන්න, සමගේට හේතුවෙන දේවල් කියන්. සමගේට උදව් වෙන දේවල් කියන්. සමගේම ඇතික රන්්ඩ මහන්සිකන්. කෙනෙක් බිඳවන දේවල් කියන් ඩිපා. එත ඩොබේ ඊළංඟ ජීවිත ලොකු දෙයක් ඔබ රැස් කරට. ඔබ ැති හා වැටහෙන නුවන තියෙන කෙනෙක් වද. නිකම්ම නිකාම් මැට්ෙක්වෙන්ට වැටහෙන නුවන ගන්ට කොච්චරා ආසධපි බණපදයක් වනත් කිව් සැණින් අවබෝධ කර ගන්ඩ මේ දරමය වුනත් ගැටලු තැන් ඉක්මනින් තේරුම් ගන්ඩ් නුවන ඒ නුවන කොච්චර කැමති ද අපි තියෙනවන එක හොඳ දෙයක් එනුවන මොහෝම වටිනා වස්තුවක් අපේ ජීවිතයට. එක දෙයයි කරණඩතින්. අරක්කු බොන්ට එපා කසිපු බොන්ඩ එපා ගංජායිස් වගේ මේ සිහිකල්පනාව නැතිවෙන මදද්‍රවවිය ගන්ට එපා! ඇයි හේතුව! මේ හැම්ම එකකම අපේක්ෂාව අපි සිහි මුලාව සිටීම. මත්වෙලා ඉන්න එක තමයි මේ මත් ද්‍රව්්‍ය භාවිතයේ ප්‍රධාන මරමුුණ. සහි මුලාවෙලා මත්වෙලා මෙලෝ සීකල්පනාවන් නැතුව ඉන්න එක මනුස්සෙකුට මහා වටිනාක මදද. මහ වැදගත්ක මත්්දේක. දැන් පාසල් දරුවූ විශේසීම කල්පනා කරන් ටොන මේේක. දැන් අලුතෙන් පාසල් දරුවන් පුරුදුවෙලා ඉන්නවර, මේවාගේ නං කියන්ටත්හොද ෑ ේකක්බේ පොඩි පොඩිල් එඩවල්ලොට දෙන ෙහෙද ජාති. වැඩිපුර ගන්නවා ඒකින් මත්තෙන්ඩ පුළුවන්. ඔය දැන් මේ කැස්ට හෙම් පිරිස්සාාවට ගන්න පැනි ජාතිය ය පිරිටන් වගේ බොම සාමාන්‍යෙන් අපේදා භාවිතාකන්න බෙහෙත් පෙති වරග සුලබව ගණ්ඩ පුළුවන් දේවල්තින සාමාන්‍යයම. ඒවාගේ දේවල් මද්‍රවවිහටට භාවිතා කරන දරුවයින්න. ඒයටය වැඩිපුර මාත්‍රාව ගන්න ඊට පස්සෙවන්න මත්තනො සීකල්පනාව නැත්තුූ විරනවා? ෝලවදැන් හරියටේ ප්‍රශ්නතියන දැන් ස්සරකාලනං වුවතිමුණන දැන් ීදිීම අපි නන්දන්න ඇති අලුත් අලුත් මහා භයායනක දේවල් තියෙන. මේක කවදාකවත් කරන්්ඩිපා මත්වීම සතුටක් හැටියට ගණ්ඩපා. කවදාකවත් අපිට නුවන දියුණු කරගඩ ලැබෙන්නේ ඊළඟ ජීවිතේදී ඔබට ඕන වහා වැටහෙන නුවනක්. මේ ජීවිතයේද මද්‍රාවිය මත්වතු රහලකට වත් ගණටිපා. කාටවත්දෙන්ට අත් දෙපා මගුල්ගේකට ගන්ට අත්තිපා මළගේකට ගන්ට අත්ප. අපි මේ දර්මයක් හොඳ නරකක් හරියට තේරුම්ගන්ඩ බැරිවෙච්චිහිද තමයි මේ දුක්කිත භයානක සසර ගමනට අපි වැටිලා මේ සියලු දුක්දොම්නස් විඳවිඳ යන්නේ මේ සසරෙන් එතරවෙන්ට ඕනනං මේ උතුම් දරමේ ඉක්මින් අවබෝධ කරගන්නඩ තේරු ගන්ට ඕනං. මල පොතේයක්කුඩක් බැරුව මෝඩෙක් මැට්ටෙක් වගේන්නට වඩා. මේ උතුම් දර මේ වහාවහාවබෝධ කරගන්න නුවන ලබන් ඕනනං. ඉක්මනින් මේ භයානක සසරෙන් නිදහස් වෙන්ට ඕනනං. මේ මද්‍රව්්‍ය සීකල්පනාව නැතිවෙන ඔළුව අවුල්ලෙන සීහය විකල්ලෙන දේවල්වලට, ඔබයි අන්ටත්තිපා. වෙන අය හවුල් කරගණ්ට අත්්‍යපා. ඒකට වෙනයට උපකාර කරන්්ට අත්්‍යන්්ඩපා. වචනයකින් හරි එහෙමදේවල් අනුමත කරන්් අත්්‍යපා. ඒව දැකල සතුටවැඩ හිනාහාවෙන්ඩ අන්්ටත්්‍යපා. එහෙම වඋනොත් ඔොට පුළුවන් ඒ දියුණු නුවනක් ලබන්ට ඉතාමඉක්මනින් ඕනම වටිනාදයක් කවබෝධ කරගඩ පුළුවන් දියුණුනුවන. එක අධ්‍යාපන ලබන දරුවන්ටත් සසර කෙටිකර ග්ඩ උත්සාගන්න ප්‍රඥාවන්තයින්ට ධර්මදරන් විනේදරයන්ටත්තේක හොඳ දෙයක් මතු ජීවිතයේයටත් හිතසූ පිසි පවදිනද. එහෙනම් ඊළඟට ඔබ කැමතිද ලස්සන කෙනෙක් පට කැමති නෑ ලස්සන කෙනෙක්ෙන්ට ලෝකය අක මැතිකවුද ලස්සන වෙන්ට ඕන නම් මොකද කරන්නට ඕන ලස්සන වෙන්. ඊරිසියා කරන්න එපා ඊරිසිාව තමයි අවලස්සනවීමේ රහස අව ලස්සනවීමේ රහස ඉරිසිාව පුද්ගලයේ කිරිසියා කරපු ගමන් අනිත් පුද්ගලයාගේ ගුණටිකොඔක් කෝම විනාස වෙනවා අනිත් පුද්ගලයාගේ ගුණමකනවා ඒ පුද්ගලයක් කෙරේ පැහැදීමක් ඇතිවෙලා තියනවාද ඒක නැතිකරන්නට මහන්සි ගන්නවා. ඒ පුද්ගලයාට ගරහනවා අපහාස කරනවා නිින්දා කරනු. එය කෝමතියෙන් නිරිසියාව මත්ත. ඉරිසියා කරන්් කරන්නට හොඳ පුද්ගලීන්ට කළු චිත්‍රහදනකොට යහපත් පුද්ගලයාගේ වරණය දුරුුවරණ කරනකොට. මෙයාට ලැබෙන අයකි ප්‍රතිඵල දුරුුවරණ බව විරූපී බව ලස්සනාය දැක්කාම මම කවදාත් ලස්සනයි කියනවා මිසක් ඒකට ඉරිසියා කරන්නේ නේ. මම ලස්සන කෙනෙක් දැක්කොත් කියනවා හරි ලස්සනයිනේ දොයා හරි ප්‍රියමනා පයිනේද ලස්සන ගගේ අද රදක් කොට? පියකාගේ කරන්ටන් ලස්සනකයක් ලස්සන වැඩක් ලස්සන වාහනයක් ඇඳුමක් මිනිස්සු පරිහරණිකන දේවල් දැක්කොත් කියෙනනේ හරි ලස්සන දෙ නෙේ හරි හොඳයිනේ ෝම ලස්සන්ට හද තියෙනවානි හොඳ උගත් දරුවෙක් දැක්කොත් උගත් කෙනෙක් දැක්කොත් මෙය හරි උගත් කෙනෙක්න මෙයා කියන දේවල්ල පියහලතියෙනවා මෙයාගේ වචන හරි ගැඹරුවනි කියලා. ඒ වටිනා කෙනගේ වටිනා දෙයාගේ කරනවා. ඉරිසියා කරන්ට හොඳනෑ. එනිසා ඉරිසියා නොකරනවානං වහාකි පෙන්නැත්තං යා ලස්සන කෙනෙක් වෙන්. දැන් සහරුව වන්නවා කිපිලා. ෛයිර බැඳගෙන තරා හිතේතියාගෙන ඒ කල්පනාකරකර පිළිගන්. එයා විරූපි කෙනෙක් වෙනවා. මිනිසා පිත හරි වැදගත් දෙවියන්ටත් මිනිස්සුන්ටත් විතරන්න එෙමෙයි පැවිද්දන්ටත් සැප පිණිස පවතින්නේ පිනම තමයි. දැම් බලන්ඩ පින්වති මේවා කෞද හෙළිදරව් කළ. බුදුරජාණන් වහන්සේනි. බුදුරජාණන් වහන්සේ මේවා හෙළිදරව් නොකරන්ට පිනෙන් මෙච්චර දේවල් කරනවා කියලා අපි දන්නේ නෑ. මිනිසා දැන් මේ කියපු හැම දෙයක්ම පින් මේවා රැස්වවෙන්නේ පිණින්. ඒ නිසා අපේ ජීවිතවලට අනි වාරෙන් අවශ්‍ය දෙයක් හොඳ ආයෝජනයක්. රෙකුට ගන්ඩ බැරි ආයෝජනයක්. දැන් බලන්ට ඉඩං විකුණලා මිනිස්සු මුදල් ආයෝජනය කළා ඒවා හොරුගත්ත පුං්ඥංචෝරයහි දුහරන්ති පින හොරෙකුට ගණඩ බෑ එතකොට බලන්ට අපි ආයෝජන කළොත් ඉඩන් සමහරවිත ඒක හොරෙන් ගණ්ඩ පුළුවන්. හොරෝ පුලියාගන්ඩ පුලුවන් අපි මුදල් ලාආයෝජනයකරොත් හොරකං කරන්න පුුවන් ැ ඔපපු වෙලා තියනව හොටකරන්න පුළුවන් කිය බැංකුව දැම්ම දැන් විවාසනය. අපි ආෝජනය කළොත් වෙන ලෞකික දෙයක් ඒකත් හොරින් ගණ්ඩ පුළුවන්. අපි ආයෝජනය කළොත් පින කිසි වියදමක් නැතුව ආයෝජනය කරන්න්නත් පුළුවන්. පොඩ්ඩක්වත් මහන්සිෙන්ඩ විතර. පොඩ්ඩක් ඒ කාරණයට මහන්සි වෙන්ඩ විතරයිදයේ නිමොකක්ද මහන්සිය පුරුද්දක් එක්ට තියෙන සටන. අපිට පුරුදු ගොඩාක් ඇවිල්ල තියෙන සංසාර සත්තු මරට හොරකං කරන්ට. වැරදිකාම සේවනයදෙන්ට බොරු කියියන්ට මත් පැම් බොන්ට, ඉරිසියාකරන්ට කේලංකිියන්ට වෛරකරන්ට පලිගන්්ට කඩාමිඳ වහරින් මේ අපි සංසාර කර කර ආපුදේවල්. දැන් අපිට සටනක් තියෙන්න්නේ මොකක් එක්කද. ඒ පුරුද්ධත් එක්කයි! ඒ පුරුද්ධට ඉඩ නොදී වීරි අරගෙන දත්මිති කාගන මේ කියපු පින උපදවාගන්ට අපිට මහන්සි වෙන්ට වෙන. උපදවා ගන්ට නං? අට පරණ පුරුදුතික නැතිකර ගන්ට වෙනවා. ඊළඟට ඔබ හොඳට දන්නවා අ ඊළඟ ජීවිතයේ පින සැප ලබා දෙන දෙනවා මයි කියලා. කෝහම දන්නේ බුදුරජාන් වහන්සේ ගෞවබෝධය ගැන පහැදීම. ඒ පැහැදීම මතයි මේක කරන්නේ. එතර බලන්ට මෙතන හේතුඵල දෙකක් නෙමේද තියන්නේ මේකෙ තියෙන හේතුඵල දෙකක්. නැත්තම් මේ පතපතා ප්‍රාර්ථනා කර කර යද ඇද ලබා ගැනිල්ලද්ද මේක. අතපත ගණ්ඩ කිසි දෙයක් නෑ මේක තියෙන හේතුඵල දෙක. එනිසා හේතු පලනම් තියෙන්න්නේෙ මේ ජීවිතයේ අපිට යම් පලයක් ලැබිලා තියෙනවනං මේකට පසුබිම වුණන හේතු සමූහයක් අපි සංසාරි ගෙනවා. මේ ජීවිතය යම් කිසි හේතු ටිකක් අපිට ඉපදිලා තියෙනවනං. ඒක තමයි ඊළඟ ජීවිතය අපිට ලැබෙන පලය. ඊළඟට මෙත්් සිත වඩන සත්ව ගාතනින් නොේදෙන? මනුස්යන්ට හිංසා නොකරන කෙනාට. ඊළඟ ජීවිතයේ සාර්ථක නිරෝගි සම්පන්න ජීවිතයක් ලැබෙන. හොඳට දම් පැන් දෙෙන කෙනා සොරකන් නොකරන කෙනා ඊළඟ ජීවිතය දනවතික්, වැරදි කාමසේවෙෙන් වැලකි සිටින කෙන ඊළඟ ජීවිතේ ආදරේ ලබන කෙනෙක් මේ ජීවිතය ආදරයෙක් අහේනිය ඊළඟ ජීවිතයේ නැතුවෙලයනවා. බොරු නොක කියෙන කියලන් නොක කියන පිරිස බිඳවන්නේ නැති! සත්‍ය කතා කරන. මනුස්සයන්ගේ සමගිය කැමති කෙනා. ඊළඟ ජීවිතේ ලෝව සුවපත් කරන වචනතියෙන කෙනෙක්. මහා නායකෙක් හැම ඕම ඇහුන් කන් දෙන යටත් කරගන්න පුළුවන්, ලෝකයක් වුණා තවනත කරන්න පුළුවන් බලවත් වචනතියෙන කෙනෙක් මත් පැන් මත් ද්‍රෞ්ව්‍ය පාවිච්චින් වෙන්වන කෙනා. ඊළඟ ජීවිතේ දාම බුද්ධිමත් කෙනෙක්. ඉරිසියානොකරන වෛර නොකරන දස්තකන්නො කරන කෙන. ඊළඟ ජීවිතේ මනස්කාන්ත රූසපූකින් යුක්ත කෙනෙ. ඊළඟ ජීවිතයේේ මෙ කෝම ලැබිලා පාපමිත්‍රයට හුත්. රෝිමත්ති වා සල්ලිත්තියන දරය යේ නවා අනිත් අය මන්ට කියනද හනවා හොදට ොෙත් තියනවා ූපත්ති න. ඊ ළඟ ජීවිතේ ා මිත්‍රයෙක් එක් කවුණුත් මොකද වෙන්නේ. අරක් කෝ මෙයා විනාස කරනවා. විනය විනාසේට පත් කළලලානු. දැන් දේ දත්තට නෙත්තේකයි අජසත්තට නෙත්තේකයි දේව දත්තා ජාසත්ව වගේ හොඳ රජකුමාරෙක් විනාස කළලා. විනාසේ කරය දනු. එතකොට ඊළඟ ජීවිතේ විනාසේ කරා යදවන්ඩ ඔය කියන මිත්‍රයා උපකාර වෙනවා. කෞවදේ පාපමිත්‍රයා. තිම පින්වත්ති මේ කාරණනාටික අපිට දිගේටම කතා කරන්න පුළුවන්. තවගොඩා කරුණුතියෙනවා මේ සාමාන්‍යයෙන් ගිය පැවිදි, අපේ මෙලවජීවිතය පරව ජීවිතය හදා ගණ්ඩ බුදුරජාන්වාන්සි පෙන්නපු කාරණ. අපි රද ලැබෙන කාලවෙලා අවසං වෙන නිසා මේ ධර්මාණ ශාසන අපි මෙතනින් අවසං කළත් ඊළඟ සතියෙත්. මේ පිළබඳව තවදුරටත් අපි දහම්කාරණා සාකච්ඡා කරන්න බලාපොරොත්තුවෙන්ක් අද දවසේ මේ දේශනාව මෙතනින් අවසංකරන කොට අපි කල්පනා කරන්ටොන මේ මතක්තර දහම් කාරණා හොඳට සිහිය තබාගෙන එතිනදා ජීවිතයේ ගෙවෙල යන සෑමතපපරේකම මේ බුදුරජාණන් වහන්සිගේ අනුසාසනාව ඉතාමත් ඉහෙලින් පිළි අරගෙන ඉතාමත් ඉහලින් තමන්ගේ ජීවිතයේ තුළ ක්‍රියාත්මක කරන්න. ඔබ හැම දෙනාට මේ සඳහා අවශ්‍ය කරන අධිෂ්ඨානයේ වීරිය ප්‍රඥාව, ආදී ගුණධර්ම දියුණු වේවා ඔබේ අපේ මෙලව පරලව සූපත්වේවා කියන උතුම් අධිෂ්ඨානය ඇතුව අදත් දර්මානු ශාසනවසංකරන්නේ. මේ වෙලාවෙදි අපි බලාපොරොත් වෙන්න මේ උතුම් දරමානු ශාසනාව මුළුමහත් ලෝකයේ පුරාම විසුරවා හරිින්ට පින් බර දහම් දායකත්වය ලබාදෙන, පින්වත් පිරිස කල්ල පින් පපෙත් තනමෝදංකලා සිරුවාද කරන්ට. අද දවස්සේ මේ උදාරතර මහා පින්කම සිද්ධ කරන්ට, පින් බරදහම් දායකත්වය දරමින් කටයදු කළේ යක්ල නුවරපාර අංක එකසිය හතලිහිෙන් එක ඒ ලිපිණී පදිංචි නන්දනී පොන්නම් පෙරුම පින්වත් මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස. ඒ පින්නතුන් බලාපොරොත්තුව වෙනවා කොබයි ගනිී ඉහළ බලදොර පදිංචිව සිට එත්දාස් නමසි අනුවකේ ජුනි විසින් නවවනදින මිය පරලවයාන්ටෙදුන DM.ම් පොන්නම් පෙරුම ධයාබර පියතුමන්ට, සාංසාරිික ජීවිතයේ සූපත්කරගනි තාමත් ඉක්මනින් අමාමා නිවංසුවයෙන් සැනසීම ලබන්ට පින උපකාරවේවා කියන බලාපොරොත්ව. එ වගේම අනෙකුත් මිය පරලවයන්ටෙ දුන ඥාතීන්ත පරලෝවසයෙන් පින්පෙත් අනුමෝදංකරමින් සංසාරේ හමුුවී මිය පරලවගිය සියලූම දෙමව්පියන්නඇතුළු නෑදෑහිතමිතුරන්ට පරලෝවසෙන් මේ පිල් ලැබේවා. ඒ සියලු දෙනාගේ පරලවසුව පත්ව උතුන් නිවනිින් සැනසීම උදාකර ගනිත්වායි. නමම්මිය ගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදං කරනවා. එවගේම සුජීවත්වෙන්න ඥාතිවරු හැටියට. ජුනි විසි අට දිනට හැත්තේ හයිවැනි උපන්දිනේ සැමරු ඉන්ද්‍රාපොන්නම්පෙරුම මෑණියන්ට නිදුක් නිරෝගී දීර්ගා ස්ුප්‍රාර්ථනා කරන්ටත් උසස් අධ්‍යාපනය හදාරණ සුපුන් මදුසංක, තමන්ගේ ආදනය පුතනුවන්ට අධ්‍යාපන කටයතුළ සාර්ථකත්වයට තුනරුවන්ගේ ආසිරුවාදේ ප්‍රාර්ථනා කරන්ටත් දේශකයන් වහන්සේ හැටියට අපටත් සියලු ඥාතිමිත්‍රාදීන්ටත් නෙත්තෙෆෙම් කාරි මණ්ඩලේ පින්වත් දරුවන්ටත් තුනරුවන්ගේ ආසිරුවාදීෙන් නිදුක් නිරෝගීස්ුවයේ ප්‍රාර්ථනා කරන්ඩ කල්පනා කරනවා. ඒ වගේම මේ පින්කම සිද්ධ කරන නන්දනී පොන්න අම් පෙරම මහත්මිය තමන්ට කල්්‍යාන මිත්‍ර ඇසුරත් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධයටටත්. සසරගමන නිමාකරලීමටත් මේ මහාපින පාරමිතාවක්ම වේවාකෙන උතුම් අධිස්ඨානය ඇතිකරගන තියෙනවා. එහමනං අද දවස්සේ මේ සිද්ධ කරගන්ටෙදෙන උදාාරතර, ධරම දේශනාමය, දරමස්ත්‍රවනමයේ දරම දාානමයේ කුසලානි සංස ධර්රමයන්. දෙවියන්ට ලැබේවා දෙවියෝ සතුටෙන් අනෝදංම දිවේසු දියුණු කරගන උතුම් නිිවැනිින් සැසීම මුදාකර ගනිත්වා. දායයිකත්ේදැන් නන්දනී පොන්නම් පෙරෝ මහත්මිය ඇතුළු පින්නතුන්ගේ නමින් මියගේ ආදර්ණිය පියතුමන් ප්‍රධාන සීලු ඥාතීන්ඩ පරලොවසෙන් පින් ලැබේවා. ඒ අය සස්රදුකින් අතමින්දී උතුම්නිවනිින් සැසී මුදා කරගනිත්වා සුජේවත්විින්ඳගන මේ පින්කම සිද්ධ කරන, එතුමිය ඇතුළුවයි නම් සඳහන් කළ සුජීවත් වෙන්න මෑනි අන් ප්‍රධානසිලු දෙනාටම තුනරු අංගේයාසිරුවාදෙන් නිදුක් නිරෝගි සේ දරමාවබෝධය සැලසේවා. මෙලව ජීවිතේ සාර්ථක වේවා පරලව ජීවිතත් සාර්ථකවේවා සුවපත්වේවා, සංසාරදුකින් අතමිදී අපිහම දෙනාටම, උතුම් මමාමහා නිවනිින් සැනසෙන්ට මේ මහාපංකම පාරමිතාවක්ම වේවා. ආකා සට්ටාජබුම්මට්ටා දේවානාගා මෛද්දිිකා ප්ඥන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තුළෝක සාසනක් චිරන්රක්කන්තුදම්ම දේශනං චිරන්රක්කන්තුතුවන් සදා.